उपकार्य उपगे बाबा माकिनाम वचन गलिंगा यान्नद मी हदवतर देनुनु दे मा किसे नाम तेरुं कर देनुनद उपकार्य उपगे बाबा माकिनाम वचन गलिंगा यान्नद मी हदवतर देनुनु दे मा किसे नाम तेरुं कर देनुनद उपकार्य उपगे बाबा निसारु भूमियाक बंद जीवितय सारु कर सौभाग्य ऐति कर दुन्ना मेरवी गोष्टे भूमि मनस संतोषेन पिरुवा संतोषेन पिरुवा असम सामो योगी ओबाई पावसान्नट किसियम उदाहरण्याक तिबेद මේ හදවතට දෙනු දීමා කිසිනම් තීරුම් කර දෙන්නද උපකාරය ඔබගේ බාබා दुख बर दिवि पेवेते वरिन वर दुख तिबुनी एडी सिंवन सिसुन हट दान्यांगे मिहिरितम पलयदी दान्यांगे मिहिरितम पलयदी सियल्लम सुवदायक करे ओबाई मा ओबगे महिमेम पमनक गयन्निमि मी हदवतट देन्नु दे मा किसेनम तीरुम कर देन्नद उपकारे ओबगे बाबा සැහැල්ලු සිතුවිලි තුළින් ජීවිතයේ දුක නැති කරන ආකාරය පෙන්වුවා සෑම මනසකම පීඩාව නැති කර ඉවසා දැරීමට සැලසුවා ඔබමයි අපට එය ඉගැන්වුවේ ඔබමයි අපට එය ඉගැන්වුවේ ඔබගේ සියලු ගුණදම් මා සතු කරගෙන සියලු දෙනාම ගුණවත් කරන්නම් මේ හදවතට දැනුනු දේ මා කෙසේනම් තේරුම් කර දෙන්නද උපකාරය ඔබගේ බාබා
මාකිනම් වචනවලින් ගයන්නද මේ හදවතට දැනුනුදී මා කෙසේනම් තේරුම් කර දෙන්නද උපකාරය ඔබගේ බාබා උපකාර තුමාරා ඕම් ශාන්ති අද සෙනසුරාදා නේද බාබා අද මොනවද කියන්න යන්නේ කියලා බලමු ඒත් ඉස්සෙල්ලා මේ සිස්ටර් ආර්යවති කැමතිද ඔයාගේ එක්ස්පීරියන්ස් ටිකක් කියන්න කොහොමද මේ දැන් අද නෙමෙයි දැන් මේ දවස් ටිකේම සිස්ටර් නමයට හරියටම ලෑස්ති වෙලා ඉන්නවා නේද කොහොමද සිස්ටර්ට දැන් මුරලි පන්තිය හොඳට මේ විදිහට එන්න ගත්තාම බබව වැඩියෙන් දැනනවද කම්මැලි නෑ උදේම වැඩ කටයුතු කළා ලෑස්ති නේද කියන්නකො සිස්ටර්ගේ අත්දැකීම් ටිකක් කොහොමද බබා අත්දකින්නේ කියලා මට රාක්ෂණීප නිසා පාන්දර නැන්තින්නේ නැන්නේ සාමාන්‍යයෙන් දවස දැනෙන ඉතින් නාමයේ වෙන්න ඉස්සර හැම දෙයක්ම කරන්ද සම්බලි නැතුව කරනවා ඉතින් කොහේ දුවගෙන වත්තට ගියත් ඉක්මනට දුවගෙන එන්න හිතෙනවා බව මතක් කියලා ඉක්මනට දුවගෙන එන්න හිතෙනවා නේද ඉතින් එතකොට ඊට පස්සේ බාබා කියන දේවල් අහනකොට ඇහුවට පස්සේ දවස ගෙවෙනකොට කොහොමද දැනෙන්නේ සතුටක් තියෙනවා නේද අර දැන් බාබා කතා කරනවා කියලා දැනෙනකොට මේ ඒ හැඟීම එනකොට තමයි අර දුවගෙන එන්න හිතෙන්නේ නේ ඉක්මනට ඒ වැඩෙත් කරගෙන නමට ඉක්මනට ලෑස්ති වුණා බලන්න කොච්චර හොඳද නේද ඉතින් උදේ පාන්දර මේ ටික අත්තර ගත්තා නම් ඉතින් දවසත් ඉතුරුයිනේ නේද හොඳයි සිස්ටර් පද්මිනීගේ අත්දැකීම් සිස්ටර් සිස්ටමට කියන්න බැරුණා මට මේ ඇත්තටම අර කක්කයක් ඇවිල්ලා ඉතපු නිසා මට එදා ඒ එළියට යද්දි අවශ්‍ය කතා කරන්න බැරි වුණා බැරි වුණේ අර කලබල ගැස්තිය නිසා කොහොම හරි එදා මට පොඩි අකර සංජීවිත් වෙනා හිටියෙ එක මට අර මට කතා කරන්න බැරි වෙච්ච නිසා වෙන්න ඕනේ කියලා ඒක වුණේ ඒ කියන්නේ බාබා අපිට පොඩ්ඩක් අනතුරු අඟවනවා නේද ඒක දඬුවමක් හරි මෙහෙ නෙමෙයි නමුත් අනතුරු අඟවීමක් නිතර හැමතිස්සෙම බාබාගේ සිහියේ ඉන්න කියන එක ගැන අනතුරු අඟවීමක් වෙන්න ඇති නේ ඊයේ මමගේ ක්ලාස් වල කියපු සත්තෝ ගුණී රජෝ ගුණී තමෝ ගුණී ගැන කතා කරා ඒ වගේම නීරස ලෝකය සාරවත් ලෝකය බවට පත් කරන්නේ බාබම පමණයි කියන එක ගැන ඒ ගැන එහෙම පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් වුණාද ඊයේ දවසේ සිස්ටර් පුතේනුත් අදහසක් දාලා තිබ්බේ නේද කොහොමත් ඉතින් පොත් කියවිල්ල දැන් අඩුවෙන්නේ ඒකත් එක්ක ඉතින් මිනිසුන්ට ඇත්ත දැනගන්න හරි අමාරුයි කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්න එකට පුරුදු වෙලා තියෙන්නේ
සිස්ටර් ආරියවතිට ඊයේ කල්පනා කරන්න පුළුවන් වුණාද බාබා මේ කියපෝ ඊයේ මාමාගේ ක්ලාස් වල කියපෝ ඒවා ගැන? සෑහෙලා ටිකක් කල්පනා කරා. හා හා මොනාද හිතුනේ? දැන් අර අපේ ගෙදර නිදා ගන්න දෙනස් කයිසින් කරෝල අනම්මනම් කාලා එනවා මට ඉතින් ඒක කියන්නත් ඉතින් එයාගේ ආහාර රටාව ඒ වගේම මතක් වුණා ඒවට මොනාද කරන්න කියලා. එහෙමද? මේ ශරීරයෙන් බලන්න සිස්ටර්ගේ තනයේ මේ පිරිසිදු තාවය පවිත්‍රත්වය වැඩි කරගන්න වැඩි කරගන්න කියන්නේ සිස්ටර්ගේ වෙනස දකිනකොට එයාටත් ආසහිතේ නේද? එයාට අපි වැඩි කන්නේ පාට වෙනවා නම ලුණු වැඩි සමහර දවසට මට අර බාබා එනවා වගේ නිකන් අර එලියක් වගේ වෙලාවකට අර හවසට භාවනා කරන කොට එහෙම තියෙනවා. එහෙම තිබුණේ මං හිතුවා ඒ අක්ක කාලාවන්. ඒකෙන් දැද කියලා. මෙහෙමයි තිකෝ අපිට බාබාගේ අත්දැකීම ලබා ගන්න හැම පැත්තෙම පවිත්‍රත්වය තියෙන්න ඕනේ තමයි නේද? ඉතින් ඒ නිසා අනිත් එක පවිත්‍රත්වය කියන්නේ දැන් එයා කරවල කන එක අපිට බාධාවක් කියන එක විතරක් නෙමෙයි. අපි බලන්න ඕනේ එයාට ඒ පුරුද්ද නතර කරවන්න අපිට පුළුවන් වුණොත් ඒකෙන් පළවෙනියටම යහපත සැලසෙන්නේ කාටද? කාටද ලොකුම යහපත? තමන්ට. එයාගේ වෙනස ඇති කෙරෙව්වොත් අපි එයාගේ දැන් අපිට පුළුවන් වුණොත් බාබාගේ ශ්‍රීමත් වෙලට අනුව සේවය කරලා එයාට ඒ පුරුද්දෙන් එයාව මුදව ගන්න පුළුවන් වුණොත් ඒකේ පළවෙනි ප්‍රයෝජනේ තියෙන්නේ කාටද? තමන්ට කියන්නේ එයාට ප්‍රයෝජනයක් නැද්ද? අන්න ඒක තමයි අපි හිතන්න ඕනේ. අපි අපිට එන කරදරය ගැන විතරක් නෙමෙයි නේ, අපිට ඒකෙන් තියෙන බාධකය විතරක් නෙමෙයි, එයාටත් ඒක බාධකයක් නේ. එයා දැන් මේ වැරදි පුරුද්දක ඉන්න, ඉතින් අර නොදන්නාකම නිසා නේ පොඩි කාලේ ඉඳන්ම ඒක ගන්න කියලා. හා 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 ආ ගොඩක් අරගෙනද? ඉතින් තමයි දැන් ඒ ඉතින් අනිත් මිනිස්සු කියන දේවලුයි, ඉතින් පොඩි කාලේ ඉඳන්ම ඒ ආහාර රටාවටම පුරුදු වෙලා ඉඳලා අනිත් එක ඉතින් දැන් ඒකෙන් මිදෙන්න එයා අනික මිදෙන්න හිතන්නේවත් නැත්තේ. ඇයි මිදෙන්න ඕනේ කියලා දන්නේ නැහැ නේද? ඒක ඒ ආහාර රටාව තමන්ගේ සිතුවිලි වලට, මනසට, ශරීරයට දෙකටම හොඳ නෑ කියන එක ගැන එයා දන්නේ නෑනේ. නේ දන්නේ නැති හින්දා එයා ඒකේ තියෙන ආදීනව අපි දැනගන්න ඕනේ නේ. අපිට ඒක හරියට දැනගෙන හිටියොත් තමයි අපිට එයාට උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම අපේ අදහස තියෙන්න ඕනේ එයාට උදව් කිරීම නේ. අනේ මෙයා මේ වගේ මගේ වගේ තැනකට එද්දී එන ඇවිල්ලත් එයාට මේ යහපත සලස ගන්න බැරි වුණොත් එතකොට එයාට ලොකු පාඩුවක් නේ ඒක. නේද? දැන් සිස්ටර් ගෙදර මේ මුරලි කියවලා ඉතින් ඒ විදිහට කෑම වලින්ද හැම අතින්ම පවිත්‍රත්වය රැකගෙන ඉන්නවා. ඉතින් සිස්ටර්ට රැට ඉන්න තනියට එයා එනවා. එතකොට එයාත් ලොකු උදව්වක්නේ කරන්නේ නේද? එතකොට ඒ උදව්ව කරන එකට අපිට එයාට දක්වන්න පුළුවන් ලොකුම කළගුණ සැලකීම මොකද්ද? යාතත් බාබගේ දැනුම අඳුන්වලා දීලා, බාබව කිට්ටු කරවලා, බාබගේ ජීවන රටාව යාට පැහැදිලි කරලා, එයාගේ ජීවිතයේ යහපතක් ඇති කරවන්න උදව් කරන්න ඕනේ නේ. එහෙම අපි අනිත් අයට උදව් කරන තරමට තමයි අපිටත් යහපත සැලසෙන්නේ. දැන් එහෙම අවබෝධයක් ඇතුව එයා ඒ පුරුදු නැවැත්තුවොත් එහෙම, එතකොට එයාට ඒක යහපතක් වෙනවා වගේම අපිටත් ඒක, සිස්ටටත් ඒක, එතකොට අර ප්‍රශ්නේ නැහැනේ නේද? නේ, එතකොට සිස්ටගෙ දැන් තියෙන ප්‍රශ්නේ අනිත් එක එයාත් ඒ විදිහේ අවබෝධයක් ඇතුව ඒ දේ කරන නිසා එතනක් තියෙන ලොකු බලයක්. එතකොට සිස්ටගේ ගෙදෙට්ට දෙන්නෙක්ගේ බලය ලැබෙනවා නේ, දෙන්නෙක් නේ, බීකේ වරුන් දෙන්නෙක් ඉන්නවා. එතකොට බාබා වන්දට අඳනගත්ත දෙන්නෙක් ඉන්නවා. එතකොට බාබාගේ ශක්තිය තවත් වැඩි ලැබෙනවා නේ. ඒ විදිහටයි අපි ඔය වගේ තැන්වලදී, ඒකනේ මමගේ ක්ලාස් එකේදී ඊයේ කිව්වේ නේද, මේ සත්ව රජෝ තමෝ
තත්ත්වයන් පසු කරන්ද අපි කියන්නේ ඒවා අපිරිසිදුයි කියලා අපි හරියට දැන අපිරිසිදුයි කියලා කියන්නේ ඒවෑ නෑ ඒවෑ කිසිම හරයක් නෑ නේ මේ සියල්ලම නීරස දේවල් කියන එක අපිට පැහැදිලි වෙනකොට පැහැදිලි වුණාම තමයි අපිට අනිත් අයටත් පැහැදිලි කරන්න දෙන්න පුළුවන්. නැත්නම් නිකන් කිව්වට කරෝල කාලා මෙහෙන්න එපා, අරස කළා මෙහෙන්න එපා, මේක කළා මෙහෙන්න එපා කිව්ව මෙහෙම එම කිව්වම නිකන් ඒවා නීති රීති වගේනේ. ඔව් ඒකනේ එතට තරහ ඇති වෙනවා, අපේ සම්බන්ධකම් වල ප්‍රශ්න ඇති වෙනවා නේද? නේ එතකොට එතට බාබගේ සේවය කරන්න ඒක නෙමෙයිනේ බාබගේ සේවය කියන්නේ. ඒ නිසා එයාටත් එයාට යහපත් වෙන දේ අපි පහදලා දෙන්න ඕනේ. එතකොට එයාටම වැටහි මේක එහෙමනම් මම මේ තැනට යනකොට හරි මේ දේ නොකර ඉන්න ඕනේ කියන අවංකභාවය එයාටත් ඇති. ඇත්තටම මොකද හැම මිනිස්සෙක් තුළම ඒ ගතිය තියෙනවා. මේ හැමෝතුළම තියෙනවා. නමුත් අපි ඒක ඒගොල්ලන් තුලින් ඉස්මතු කරවන්න මේ අපේ හොඳ ආකල්පයක් තියෙන්න ඕනේ නේද? නැත්නම් අපේ ප්‍රශ්نين බේරෙන එක විතරක් නෙමෙයි. නේ අපිට ඒක ප්‍රශ්නයක් වෙන එකක් විතරක් නෙමෙයි. අපි ගොඩක් බලන්න ඕනේ කොහොමද ඒගොල්ලන්ට යහපතක් සැලසන්නේ කියන එක ගැන. මේ බාබගේ දැනුම ඒගොල්ලෝ හොඳට ගත්තොත් ඒගොල්ලන් තමයි පළවෙනි යහපත. කියන එක අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ නේද? සිතපත් බිනි මොකද හිතන්නේ? නේ? බාබා දැන් කිව්වා දැන් බාබත් අපිට එහෙමනේ කියන්නේ කරන්න කියන්නේ නේ? බාබත් අපිට හැමතිස්සෙම ඒ වගේ දේවල් ගැන විශේෂයෙන් අනත් කරන්නේ නැහැ. විධාන දෙන්නේ අන කරන්නේ නීති රීති දාන්නේ නැහැ. බාබා අපි ඒක අනිතයට ඒක කරන්න ඕනේ නේද? මොකද බාබා අපිටත් බාබා අපිට කියන්නේ බාබව සිහි කරන්න කියන එක විතරයි අනක් විදිහට දෙන්නේ නේ. බාබා සිහි කරන්න කියන එක මේක මං කරන විධානයක් මගේ අනක් කියලා බාබා කියනවා. නමුත් දැන් ඔය කැම බීම සම්බන්ධයෙන් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් බාබා එහෙම අන කරන්නේ නැහැ. බාබා ඒකේ ආදීනව පැහැදිලි කරලා දෙනවා නේද? ඒ විදිහේ අපිරිසිදු ආහාර ගත්තහම ඕගොල්ලෝ තව අපවිත්‍ර වෙනවා, සිතුවිලි අපවිත්‍ර වෙනවා, යෝගාව ශක්තිමත් කරගන්න බැරි වෙනවා. මෙහෙම කියලා අපිට පැහැදිලි කරනවා, ආදරයෙන් පැහැදිලි කරනවා. එතකොට ඒ සෙනෙහසින් කරන පැහැදිලි කිරීම නිසානේ අපිත් ඒ වනවැත්තුවේ නේද? නැත්නම් අපි මේ බයෙන් බිරාන්තවද අපි මස් මාළු කන්න එක නැවැත්තුවේ නෑනේ බාබා ඉත තියෙන ආදරේට නේද? නැත්තම් දැන් සිස්ටර් ඔහෙ තනියම ඉන්නේ. ඉතින් කවුරුත් දකින්නේ නැහැ සිස්ටර් කනවද නැද්ද කියලා. ඕන හොරෙන් කන්න පුළුවන් නේද? නෑ එහෙම කරෙන්නේ නැහැනේ. ඇයි? ඔව් ඇයි එහෙම කරෙන්නේ නැත්තේ? අපිට මොකද සිස්ටර්? මොකද අපිට බාබා ගැන ආදරයක් තියෙන නිසා බාබත් අපිට ආදරෙන් ඒක කියලා දුන්නා නේද? මේවෙන් සිද්ධ වෙන්නේ තමන්ගෙම පරිහානිය කියන එක බාබා ආදරෙන් කියලා දුන්නා. එතකොට ඒ හින්දා අපිට අපි මොන දඩක්වත් හොරෙන් කරෙන්නේ නැහැ. අද මුරලීගේ බාබා කියන්නේ ඒකයි. තමන් අතේ මොනවා හරි වරදක් සිද්ධ වුණා වුණත් පොඩ්ඩක් ඉන්න ශිෂ්ට ධර්ම කතා කරනවා. එයා එනවද? ඔම් ශාන්ති සිස්ට. ඔම් ශාන්ති ස්ථානයේ මේ ගෙදෙන්නේ කාමර සම්බන්ධ වෙන්න පුළුවන්ද දැන් ක්ලාස් එකට? පුළුවන් පුළුවන් සිස්ට. මම මෙහෙමම දාගන්නද සිස්ටව නැත්තම් මං කෝල් කරන්නද? දාගන්න සිස්ට. ඔම් මං ඉන්න. සිස්ටගේ සල්ලි ඇති වෙයිද ෆෝන් එකේ? කටුනත් මං ආයි ගන්න. හරි එහෙනම් මෙන්න. හරි. හොඳයි. ඇහෙනවනේ සිස්ට ධර්ම? හරි දැන් ඇහෙනවනේ. හරි. එතකොට අපි කතා කර හිටියේ බාබා අපිට කියලා කරන්න කියලා කියන දේවල් නේ. අපිට කිසිම දෙයක් බාබා නීති රීති විදියට අනකල්ලා විධාන කළා කියන්නේ නැහැ. බාබා ආදරෙන් අපිට ඒවැ ආදීනව පැහැදිලි කළා දෙනවා.
එතකොට ආදරෙන් බාබා එවේ ආදීනව පැහැදිලි කරලා දෙන නිසා තමයි අපිටත් ඒව හරි හැටි පිළිපදින්න පුළුවන් වෙලා තියෙන්නේ නේ. ඉතින් ඒ වගේම තමයි අපි අනිත් අයට කියනකොට දැන් සිස්තාරියවති අනේ ඒ නෙක් කෙනාට එයාට ඉස්සලා දැන් කටින් එකපාරට කෙලින්ම කියන්න අමාරු නම් තමන්ගේ ගෙදර තමන්ගේ පරිසරයේ පවිත්‍රත්වය තියාගෙන ඉන්නකොට එයාටත් ඒ විදිහට පිරිසිදු තිස්සට එහෙම කරන්නත් පුළුවන් නේද? එයාටත් හොඳ පිරිසිදුවට ලස්සනට හොඳ බාබාගේ සිහියෙන් හදපු කෑම වේලක් එයාටත් කාන්ද හදලා දීලා ඒකේ රස පෙන්නලා දීලා එතකොට ඒකේ රස හරියටම රස දැනුණොත් එයාට අර කුණු රස මොකද්ද කියලා හිතෙයි නේද? ඔව් බල කරන්න ඕනේ නැහැ ඉඳලා හිටලා එයා සිස්ටත් බාබා ගැන තියෙන ආදරෙම මේ කෑම එකක් හදලා මේ පුළුවන් නම් බාබට ඔෆර් කරලා එයාට එහෙම දෙන්න. එතකොට ඒවේ රස දැනෙනකොට බාබාගේ සෙනෙහස දැනෙනකොට එයාටත් හිතනවා අනේ මම මේ අර විදිහ දේවල් අවශ්‍ය නැහැනේ අනික මෙතෙන්ට එනකොට මං තව පිරිසිදු වෙන්න ඕනේ කියලා හැමෝගෙම හිත යටින් ඒ පිරිසිදු වීමේ ආසාව ඉස්මතු වෙනවා. අන්න ඒකයි බාබා අපිට කියන්නේ. බාබා මේ අපිට මේ නීති රීති ගැන කතා කරන වෙනුවට හැමෝතුළම බාබා කෙරෙහි තමන් කෙරෙහි ඒ පාරිශුද්ධත්වය කෙරෙහි සෙනෙහසක් ආසාවක් ඇති කරවන්න කියලා බාබා කියනවා නේ. ඇති කරවන්න පුළුවන් විදිහට අපි හැසිරීමක් තියෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ හරිම පහසුවේ මේ ජීවන රටාවට එකතු වෙනවා. එතකොට ඒගොල්ලන්ටත් හොඳයි අපිටත් හොඳයි. නෑ එහෙම හොඳයි. එතකොට අද මුරලි එකෙන් බාබා කියන්නේ ආසිස්තාරියවති බාබා මතක් කියලා දුවගෙන ආවා කියලා කිව්වනේ එනවා කියලා කිව්වනේ නේද? ඒ වගේ බාබා අද කියන සුම්හිරි දරුවනි සිහි කිරීමේ වන්දනා ගමනේ දුවගෙන යන්න ලොසිස ධර්ම දුවගෙන ආවේ ඒකනේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා නේද? නෑ බාබා ඒක තමයි කියන්නේ සිහි කිරීමේ වන්දනා ගමනේ දිව යන්න. දෙවිත ඔබ පිවිතුරු සහ පුණ්‍යවන්ත ජීවාත්ම වී දිව්‍ය ලෝකයේ ආධිපත්‍ය හිමි කර ගනියවි. අන්න අපිට තියෙන්න ඕනේ තරඟය මොකද්ද? ඉක්මනට නිතර නිතර බාබව සිහි කරන එක. ඒ තරඟය තමයි අපිට තියෙන්න ඕනේ. වෙන මුකුත් තරඟ නැහැ අපිට. මේ නැත්තම් ලෝකයේ මිනිස්සු එක එක්කෙනා අතර කොච්චර තරඟ තියනවද නේද? ගෙවල් හදාගන්න, වාහන ගන්න, අරක කරන්න, මේක කරන්න, ළමයින්ගේ අධ්‍යාපනයටද අරකටද මේකද හැම එකටම මිනිස්සු එක එක්කෙනා අතර තරංග නේ. ඉතින් අපි බ්‍රාහමණ දරුවන් අතරත් ඒ විදිහේ තරංග තියෙන්න හොඳ නැහැ නේ. ඒ විදිහේ තරංග නෙමෙයි බාබා කියන්නේ. හැබැයි බාබා දෙනා තරංගයක්. බාබා කියන්නේ නිකම්ම ඉන්න බෑ. ඕගොල්ලන්ට තරංග කරන්නේ නැහැ කියලා නිකම් පැත්තකටලා වාඩි වෙලා ඉන්න බෑ. තරංගයක් තියෙනවා ඕගොල්ලන්ට. මොකද අපිට තියෙන තරංගය ස්මරණය, බාබා සිහි කිරීමේ තරංගය නේ. වැඩියෙන්ම බාබව සිහි කරන්නේ කවුද? මම වැඩියෙන්ම සිහි කරන්න ඕනේ කියලා අනිත් එක්කෙනාට සිහි නොකර ඉඳීම නෙමෙයි. අනිත් එක්කෙනාටත් බාබව සිහි කරන්න මතක් කරවලා නේද? තමන්ගේ පරිසරයේ තේ විදිහේ වාතාවරණයක් ඇති කරගෙන නේ. ඒ එහෙම කරන තරංගය තමයි බාබ අපිට දැන් දීලා තියෙන්නේ. ඒක ඒ තරංගය කරන්න බෑනේ. අර අනිත් තරංගවලදී නම් අපිට ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම මේ ලෝභය මේ වගේ ගති එක තමයි අර අනිත් තරඟ දුවන්න පුළුවන් නේද? නමුත් සිහි කිරීමේ තරඟය දුවන්න පුළුවන් දේවත් එක්ක නැහැ. සිහි කිරීමේ තරඟය දුවන්න නම් මොනවද තියෙන්න ඕන ගති ලක්ෂණ? නිශ්ශබ්දතාවය තියෙන්න ඕනේ. හොඳයි. අතුලට ගැඹුරන් අභ්‍යන්තර පාරිශුද්ධත්වය තියෙන්න ඕනේ. තව අවංකකම සිස්තාරියවති මොනවද තියෙන්න ඕනේ? තව ජීවාත්ම අවධානය අනිවාර්යම. ජීවාත්ම අවධානය අනිවාර්යයි නේද? ජීවාත්ම අවධානය තමයි පළවෙනිම කාරණේ. ඒක තියෙනවා නම් තමයි අපිට සිහි කිරීමේ තරඟේ යන්න පුළුවන් නේ. ඔක්කොම සුබ ගති, හොඳ ගති තියෙන්න ඕනේ. බ්‍රහ්මන දිවිය ඔබට අතීන්ද්‍රිය සුවය නොලැබෙන්නේ නම් එයින් ඔබ වටහා ගත යුතු කරුණ කුමක්ද? ප්‍රශ්න අහනවා. බ්‍රහ්මන ජීවිතයට ඇවිල්ලත් සතුටින් නැත්තම් නේ දුක නම් තියෙන්නේ.
ශරීර අවදානේ ඒ කියන්නේ ඕ පාපයක් මොනවද කරන්න තුර පාපයක් තියෙනවා කියන එකනේ මොනහරි අඩුපාඩුවක් මොකක් හරි පොඩි හෝ වරදක් අතපසු වීම කොහෙන් හරි සමහරට තමන්ට නොදැනුවත්වම කරනවා ඇති ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න සූක්ෂම අන්දමකින් හෝ කුමන හෝ කර්මයක් නිසැකයෙන්ම සිදු වෙමින් පවතිනවා පාප කර්මයක් නිසැකයෙන්ම සිදු වෙමින් පවතිනවා පාප සිදුවන්නේ ඔබ ශරීර අවධානයට පත්ව විටයි එබැවින් ඔබ එම සතුට අත් නොවිඳින්නේ මේ නිසයි ඒ නිසායි ඔබ තමන් ගොපලු ගොපලියන් බව සලකන නමුත් අතීන්ද්‍රිය සුවයේ අධ්‍යක්ීම ඔබට නොමැත්තේ අනිවාර්යයෙන්ම කොමන හෝ වරදක් සිදු වෙමින් පවතිනවා. එබැවින් පියාට සත්‍ය පවසා දිගින් දිගටම ශ්‍රීමත් ලබා ගන්න. එහෙනම් පියාට සත්‍ය පවසන් ඉසලා අපි දැනගෙන ඉන්න ඕනේනේ. අපි අතින් වැරද්දක් වෙනවා කියලා නේද? ඉතින් ඒ නිසා තමන් කෙරෙහි හොඳ නිරීක්ෂණයක් කරලා තමන්ගේ ක්‍රියා, වචන, හැසිරීම නේ? එතකොට භාබසියපු විදිහට අපි සිහි කිරීමේ වන්දනා ගමනේ හොඳ තරගයේ යෙදෙන්න නම් අවංක වෙන්න ඕනේ නේ ඒකයි මෙතන බාබා ප්‍රශ්න පිළිතුර සඳහන් කරන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ වරදක් සිද්ධ වෙනවා නම් ඒ වරද ඉස්සෙල්ලාම තමන් අඳුනා ගන්න ඕනේ තමන්ගේ වචන ක්‍රියා වචන කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ තමන්ගේ දවස ගෙවෙන විදිහ කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ තමන් කොයි විදිහ ආයවද නිතර ආශ්‍රය කරන්නේ ඒගොල්ලොත් එක්ක තියෙන කතා බහ තමන්ගේ සිතුවිලි මොන පැත්තටද යන්නේ මොන වේද තමන් කාලය ගත කරන්නේ මේ වගේ දේවල් කෙරෙහි නිරන්තර සිහියෙන් ඉඳලා තමන් අතින් මොනහරි වරදක් වෙන බව දැනගෙන නේ සතුට නැත්තම් වරදක් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ නේද? ඒකට ඒ බව දැනගෙන ඒක ඒ තමන්ගේ අතින් මේ වරද වෙනවා කියලා බබට අවංකව කියලා නිතර නිතර දිගටම බබගෙන් ශ්‍රීමත් ලබා ගත යුතුයි. මේ උපදෙස් ලබාගෙන අපි ඒ වැරදි නිවැරදි කරගන්න ඕනේ. අන්න එතකොට තමයි අතීන්ද්‍රිය සුවය අත්දකින්න පුළුවන් වෙන්නේ. මොකද ගහමන ජීවිතයට ඇවිල්ලත් අපිට සතුටක් නැත්නම් ඒක හරි අපරාධයක්නේ. නේද? මේ බ්‍රාහ්මණ ජීවිතය කියන්නේම සතුට ලෝකයට අපව ගෙනියන ජීවිතය. නේ? ස්වර්ණමය යුගයේ ඊළඟ සතුට ලෝකයේ අපිට සතුට උරුමයක් විදිහට ලබා දෙන කාලය තමයි බ්‍රාහ්මණ ජීවිතය. ඉතින් ඒ බ්‍රාහ්මණ ජීවිතයේදී සතුට විඳින්නේ සම්මුණ අපරාධයක්ද? නේ? ඉතින් අන්න ඒ හිඳ අපි නිතරම චෙක් කරලා බලන්න ඕනේ මොනවද මගේ අතින් තියෙන කෙරෙන අඩුපාඩු කියලා. ඒත් එහෙම බලලා මගේ අතින් අර වරද වෙනවා මේ වරද වෙනවා අරක වෙනවා මේක වෙනවා කියලා කලකිරෙන එක නෙමෙයි. නේද? තමන් ගැන එපා වීමක් ඇති කරගන්න එක නෙමෙයි. අනේ තාමත් මෙහෙම වෙනවනේ. ඒ කියලා තමන් අවංකව ඒක අඳුනගෙන අවංකව බාබට ඒ පිළිබඳව දැනුම් දුන්නම බාබගෙන් ඒ දුර්ගුණේ නැති කරගන්න අවංක උත්සාහයක් දරුවාම බාබා අපිට උදව් කරනවා. ඒකට සතුට ලැබෙනවා. නේ? ඉතින් අශාරීරික දෙවියන් කතා කරා කියලා බාබා කියන භක්ති මාර්ගයේ මිනිසුන් ඔහුට බොහෝ නම් දී ඇති නමුත් අශාරීරික දෙවියන්ට තවමත් කියන්නේ ශිවා කියලායි. බාබද ලස්සන්ට කිව්වා මේ භක්ති මාර්ගයේ පරමාත්ම දෙවියන් එක එක නම් වලින් හඳුන්වනවා. නමුත් පරමාත්ම දෙවියන්ගේ ඇත්තම නම හරිම නම මොකද්ද? ශිවා කියන්නේ තමයි හරිම නම. නේ? එයාට වෙන වෙන නම් කියලා හරියන්නේ නැහැ. නේ? බබ හොඳ උදාහරණයක් දුන්නා. එක්කෙනෙක්ගේ නම පුෂ්පා නම් එයාට ශීලා කිව්වොත් හරියනවද කියලා. නේද? ලස්සන උදාහරණයක්. නේ? පුෂ්පට පුෂ්පා කියන්න ඕනේ. ශීලාට ශීලා කියන්න ඕනේ නේද? ඒ වගේ ශිවාට වෙන වෙන නම් කියලා හරියන්නේ නැහැ. නේද? එයාට ශිවා කියන නමින්ම ආමන්ත්‍රණය කරන්න ඕනේ. එතකොට තමයි එයාගෙන් හරි සම්බන්ධයක් ඇති වෙන්නේ. නේ? මෙන්න මේ නිසා තමයි යෝගාව සඳහා බාබව හරියට හඳුනා ගැනීම වැදගත් වෙනවා කියලා කියන්නේ. උත්තරීතර පියා කියන්නේ කවුද? එයා කොහෙද? කොයි විදිහේද කෙනෙක්ද? කොයි විදිහේ ගති ලක්ෂණද තියෙන්නේ? මොකද්ද රූපය? නේ? කොයි කාලෙදිද එන්නේ? මොකටද එන්නේ? කොහොමද එන්නේ? මෙන්න මේ කර්මකාරණ ඔක්කොම හරියට තේරුම් ගත්තාම තමයි අපිට බාබත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අර භක්ති මාර්ගයේ වගේ ආශිව බාබ කියලා තව දෙවි කෙනෙක් ඉතින් යාගෙන හිතාගෙන ඉන්නවා.
හැබැයි අර අතීන්ද්‍රිය සතුට ලැබෙන්නේ නැහැ. නේ? මුඛාකාරෙ දුකක් එනවා. ඇයි හරිය අවබෝධය නැහැනේ. ඉතින් එහෙම කියලා බාබා ඊළඟට කියනවා දැන් මේ ඥානය නේ මේකේදී බ්‍රහ්මා භක්තියේ ඵලය රාජධානිය විෂ්ණුගේ ස්වරූපයෙන් ඔබ ලබයි භක්තියේ ඵලය නේද ඥානයේ භක්තියේ ඵලය ඒකෙන් අපිට ලැබෙන රාජධානිය විෂ්ණුගේ ස්වරූපයෙන් විෂ්ණුව පෙන්වන්නේ ඒකයි ඒ වගේම ඊළඟට කියනවා පියා ඔබට පින්වත් පැනීමට සලස්සයි ඔබ දැන් තමෝ භවෙන් සතෝ භවට පත්වේ අන්න යේ මම කියපු විදිහට අපි දැන් ඉන්නේ තමෝ ගුණී තත්ත්වේ මේ තමෝ ගුණී තත්ත්වේ ඉන්න අපිව සතෝ ප්‍රදාන සතෝ තත්ත්වයට පත් කරනවා නේ අර ඉනිමගේ පහලට බැහැගෙන එන ticket තමයි අපි සතෝ තත්ත්වයෙන් තමෝ උනේ දැන් ටිකින් ටික අඛණ්ඩව වෙනත් ලෝක මිශ්‍ර වේ ඔබ සතෝ භවෙන් තමෝ භවට පරිවර්තනය වේ දැන් ඔබ තමෝ භවෙන් සතෝ කිරීම සඳහා පියා ඔබට පිම්මක් පැනීමට සලස්සයි. තමෝ ප්‍රදාන් භවෙන් තත්පරයකදී සතෝ ප්‍රදාන් භවට පත් වෙනවා. ඔය මිහිරිතම දරුවන් උත්සාහ දැරිය යුතුයි. පියා ඔබට දිගටම ඉගැන්වීම් ලබා දෙයි. සමහර හොඳ නොනැති දරුවන් මේ සැබවින්ම අපහසු බව අත්විඳී. නැත්නම් අය බාබාට සෑම දෙයක්ම පවසන අතර තවත් සමහරෙක් ඔහුට කිසි දෙයක් නොපවසයි. ඔබ බාබාට ඔබගේ ස්ථිතිය ඔබගේ තත්ත්වය ගැන කිව යුතුයි. ඔබ පියා සිහිපත් නොකරන්නේ නම් උරුමයක් හිමිවන්නේ කෙසේද? ඔන්න අපේ තත්ත්වය ගැන අපි බාබාට කියන්න ඕනේ නේද? මේ මේ හොඳ තම ඥාන ලබා ගන්න ආකාරය මේ මේ මොකද අපි අර තමෝ භවෙන් සතෝ භවට පත් වෙමින් යන ආකාරය ගැන නේ මේ දේවල් ගැන අපි හොඳ අවධානයක ඉන්න ඕනේ. ඉතින් ඒකට බාබට නිතර කියන්න කියන්නේ ඒකයි. නේ හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. බාබට නිතර කියනවා කියලා කියන්නේ ඉතින් දැන් අපි ශිව බාබට අපේ ලියුම් වලින් දානුන් දෙන එක ඒවා අපි කරනවා. ඒ වගේම තමයි දැන් මේ විදිහට අපි දැන් මේ මුරලි සාකච්ඡාවක් මේ වගේ දෙයකදී සාකච්ඡා කරගන්නවානේ අපි එක එක්කෙනා එකතු වෙලා නේද? එතකොට බාබා එතෙන්ට අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. එතකොටත් අපි අපිට අපේ තියෙන දුර්වලතා අඩුපාඩු හඳුනා ගන්න පුළුවන් වෙනවා නේ එහෙම හඳුනා ගැනීම තුලින් අපිට අවංකව ඊට පස්සේ දේව නැති කරගන්න බාබගේ ශක්තිය ගන්න පුළුවන් ඒකයි අර ඒ විදිහේ සාමූහික උත්සාහයකට අවශ්‍ය වෙන්නේ නේ අපිට වෙන් වෙලා ඉඳලා ඒක කරන්න ටිකක් අමාරුයි මොකද අපිට අපේ වැරදි තේරුම් ගන්න අවස්ථාවක් සැලසෙන්නේ නැහැනේ නේ ඉතින් ඒ හින්දා ඒ විදිහ හැම උත්සාහයක්ම අපි දරන්න ඕනේ ඊළඟට බාබා කියනවා පරමාත්ම පියා විස්තර කරන්නේ පළමුව පාරිශුද්ධව රැඳී සිටින්න දෙවනුව බොරු කීම හෝ පාප කිරීම නොකරන්න එසේ නැතිනම් විශාල පාඩුවක් සිදුවේ බලන්න වරදක් කර එසැනින් පියා වෙතට පැමිණ මෙසේ පැවසූ කෙනෙක් විය බාබා කරුණාකර මට සමා වෙන්න මා කිසිදා එය නැවත කරන්නේ නැහැ බාබා පැවසියේ බොහෝ දෙනෙක් එවැනි වැරදි සිදු කරයි ඔබ සත්‍ය පවසන නමුත් ඇතමුන් ඒ ගැන බාබාට පවා නොකියයි ඇතැම් දියණියන් අංක කියයයි ඔවුන්ගේ බුද්ධි වෙන කොහාටවත් ඇදී ආද බාබා අපේ දිවි නිර්මලා ගැන මතක් කරා දිවි නිර්මලා වෛද්‍ය නිර්මලා අංක එකේ කෙනෙක් ඇයට ඉතා පිරිසිදු හදවතක් තිබේ කිසිම විටක ඇයගේ හදවතේ වැරදි සිතුවිලි නොමැත ඇය බාබාගේ හදවතේ අසුන්ගෙන සිටින්නේ මේ නිසාය ඇය මෙන් වූ තවත් දියණියන් සිටිනවා නේ බාබා දිදීගේ මේ හොඳ ගති ලක්ෂණයක් සඳහන් කරනවා නේ තාමත්ම පිරිසිදු හදවතක් නේ වැරදි දේවල් වැරදි සිතුවිලි නරක සිතුවිලි හිතේ තියාගෙන ඉන්නේ නැහැ නේ මොකක් හරි වරදක් තමන් අතින් වුණත් ඒ ගැන බාබට කියලා ඒ වරද නැති කරගන්නවා දිදී ගැන තියෙන ප්‍රසිද්ධම කතන්දරය තමයි අර අඹමල්ලේ කතන්දරේ ඉස්සලා දන්නවද? දැන් අඹමල්ලේ කතන්දරේ දන්නවද දිදීගේ? අවංක බව ගැන කියනකොට. ඒ කියන්නේ ඒ දවස්වල දැන් දිදි ඉන්නේ බොම්බේවලනේ. දිදි හිටියේ ඒ බොම්බේ ඉඳන් මදුබන් යන්න. මදුබන් ඉතින් රාජස්ථානේ. දැන් මදුබන් යන්න ඒකට ඉතින් දුර ගමන කෝච්චියේ යන්නේ මං හිතන්නේ පැය ගාණක් මං හිතන්නේ 14 15 ඒ වගේ යනවා මං හිතන්නේ.
ඉතින් මේ විදිය දිග ගමන. ඉතින් මේ ඒ දිදී ඒසරේ මදුබන් යන්දල ඇසෙන ඒ කාලේ තවත් කණ්ඩායමකුත් අරගෙන මේ අඹ වාරෙලු. ඉතින් බාබා හරි කැමතිලු අඹ කන්න. බාබායි ඉතින් මදුබන් වලට එහෙම ඉතින් අඹ දෙනවල් හොඳට. ඉතින් ඒ සෙන්ටර් එකේ අඹ මේ හැදිලා තිබුණා. ඒ සෙන්ටර් එකේ ලොකු සිස්ටර් දිදීට දුන්නලු අඹ පාසලය හොඳට මේ ගොඩක් අඹ කඩලා මේක බාබට ගිහින් දෙන්න කියලා. ඉතින් දිදිත් ඒක අරගෙන ඉතින් දැන් කෝච්චිය යනවා. කෝච්චිය දැන් ඉතින් ඔක්කොම අනිත් කට්ටියයි මේ බඩු බාහිරාදියයි ඉතින් මදුබන් යනකොට ගොඩක් බඩු අරගෙන නෑන්නේ නේද? ඉතින් මේවා ඔක්කොම අරගෙන දැන් ගියා. ගිහිල්ලා ඔන්න කෝච්චියනොත් බැහැලා මදුබන් වලට ගියා. මදුබන් වලට ගියාට පස්සේ දිදි බලනකොට දිදිත් එකපාරට මතක් වුණාලු අඹ පාසලේ අරගෙන නෑ. අඹ මල්ල කෝච්චිය දාලා ගිහිල්ලා මං දාලා තමයි වැහලා තියෙන්නේ ඒක කෝච්චියලු නේ. දැන් මොකද කරන්නේ? දැන් අර සිස්ටර් ආදරෙන් එව්වා බාබට දෙන්න කියලා දිදි ගැන විශ්වාසය තියාගෙන. දැන් බාබට ආපහු දෙන්න විදිහක් නැහැ. දැන් දිදිට ඕන නම් මේක බාබට නොකිය ඉන්න තිබුණා. මොකද මෙහෙම පාසලයක් එව්වා කියලා බාබා දන්නේ නැහැ නේ? ගම බාබා දන්නේ නැහැ. ඉතින් ඕනම් බාබට නොකිය ඉන්න තිබුණා. හැබැයි දිදී ඒක මතක් වෙච්ච ගමන්ම ගම බාබා ළඟට ගිහිල්ලා කිව්වලු අනේ බාබා මේ මට මෙහෙම අඹ පාසලයක් දුන්නා ගේන්න කියලා. ඒක මට අමතක වෙලා මේ මම කෝච්චියෙන් බහිනකොට ඒක ගත්තේ නැහනේ කියලා නේ. ඒක මට අමතක වුණා කියලා. ඉතින් බාබා දිදීගේ අන්න ඒ ගුණය අවංකව යාගේ අතින් සිද්ධ වෙච්ච වරද බාබට කිව්වා නේ. ඕනනම් යාට නොකිය ඉන්නත් තිබුණා. මොකද කවුරුත් දන්නේ නැහැ යාට යම්මම පාසලයක් දුන්නා කියලා. බාබට දෙන්න කියලා. බවුන අර සිස්සටත් ඕනනම් බොරුවක් කියන්නේ ඔව් මං ගිහිල්ලා දුන්නා කියලා බොරුවක් කියන්න උනත් තිබුණානේ. බාබලාට කෑවා කියලා හරි කියන්න තිබුණානේ. නෑ එහෙම මොකුත් බොරු කියන්නේ යේ නෑ බාබ. බාබ ඉස්සරහා දිදි අවංකව එයාගෙන් සිද්ධ වෙච්ච වරද පිළි අරගෙන බාබට ඇත්ත කිව්වලු නේ. දැන් ඒ වගේ පොඩි කාරණා නේද? පොඩි පොඩි දෙයක් එක නේද? මේ ඒ විදිහ පොඩි දේවල් වලදී පවා අපි බාබට අවංක වෙන එක කියන්නේ අපි අවංකත්වයේ ගුණාංගය එකෙන් අදහස් කරන්නේ නේ. ඉතින් එහෙම ඒ වගේ දේවල් වගේම ඉතින් ඊට වඩා ලොකු විදිහට සිද්ධ වෙන තව වෙන වෙන වැරදි පාප නැත්තම් අත්වැරදීන් නේ. මේ හැම දෙයක් ගැනම අපි සම්බන්ධය අවංක වෙන්න ඕනේ. මෙන්න මේ වැරදි මාර්ගය අතින් තාමත් වෙනවානේ කියලා අවංක වෙන්න ඕනේ. අවංක වෙලා ඒක බාබා ඉස්සරහා ඉදිරිපත් කරලා ඒ මේ වැරද්ද නැති කරගන්න බාබගේ බාබට අපිට ශක්තිය දෙනවා නේ. යන්නේ විදිහට ශක්තිය අරගෙන ඉදිරියට යාම වැදගත් වෙන්නේ ඒ නිසායි. ඉතින් එතකොට බාබා කිව්වා අය බාබාගේ හදවත අසුන් ගැන සිටින්නේ මේ නිසායි. අපිට බාබාගේ හදවත දිනා ගැනීම අවශ්‍ය වෙනවා නේ. බාබාගේ හදවත හද සිහසුන කියලා කියනවනේ නේ. බාබා හද සිහසුන තමයි අපිට දීලා සිංහාසනය. මොකද අර රාජධානීය සිංහාසනය ලබා ගන්න නම් මේ සංගම යුගයේ බාබාගේ හද සිහසුන දිනා ගන්න ඕනේ. බාබාගේ හද සිහසුන සහ අනිත් අයගේ හදවත් දිනාගත් කෙනෙක් බවට අපි පත් වුණොත් තමයි අවංක උත්සාහයකින් අවංක වීරියකින් අපිට අර රජධානී සිංහාසනය හිමි වෙන්නේ නේ. ඒකයි පියා පවසන්නේ පියාව අවංක හදවතකින් සිහිපත් කරන්න එපමණයි. මොයිකුත් පියා කළ යුතුයි. ඔබගේ බුද්ධිය බුද්ධි යෝගාවෙන් පියාට සම්බන්ධ කළ යුතුයි. ඔබගේ දෑත් වැඩෙහි කාර්ය බහුල විය හැකි. නමුත් අවංක ආදරව ඔබගේ හදවත ආදරවන්තයා සමග අවංකව තබා ගන්න. අන්න ඒකත් තව ලස්සන දෙයක් නේ. අතින් කරා කරන්න ඕන වැඩ කටයුතු ඔක්කොම කරනවා. ගෙදර අතපතු ගන්නවද, උයනවද, රෙදි හොදනවද, තව මොන හරි වැඩ කරනවද, සිස්ටාරිවටි කිව්ව දැන් දලු කඩනවද, ඒවට මිනිසුන් දෙකේ අවශ්‍ය වැඩ කරනවද, සල්ලි ගෙවනවද, මොනදී අපි අතින් කරා වුණත් තමන්ගේ ශරීරයෙන් කරන ඒ වගකීමතුකම් ටික ඉෂ්ට කරනවා. නමුත් හිත තියෙන්නේ බාබලඟ. හිත තියෙන්නේ බාබලඟ. අන්න ඒක හොඳට අත්දකින්න අපිට හොඳ දෙයක් නේ. දෑත වැඩෙහි යෙදෙන නමුත් හදවත තියෙන්නේ සිය බාබා ළඟ නේ. ඒක හරි ලස්සනයි නේ. ඒ හින්දා බාබා කියනවා ගමනාන්තය බොහෝ උසස්ය.
එබැවින් සෑම පියවරකදීම ශල්‍ය වෛද්‍යවරයාගෙන් අවවාද ලබා ගන්න. නම් බාබා වෛද්‍යවරයා එයාගෙන් අවවාද ලබා ගන්න මේ ගමන උසස් ගමන යනකොට යහපතක් සිදුවන්නේ ශ්‍රීමත් පිළිපැදීමෙන් පමණයි. පියාගෙන් කිසි දෙයක් වසන් නොකරන්න. අන්න බාබට කිසි දෙයක් වසන් කරන්න එපා. සංගවන්න එපා. නේද? අපි බාබා ඒකත් කිව්වා. දැන් බාබට මොකද සංගව බාබගෙන් කිසි දෙයක් වසන් කරන්න බෑ කියලා අපි දන්නවා. බාබා හැමදේම දන්නවා කියලා. නමුත් ඒ වගේම බාබා මුරලියකෙක් කිව්වා බාබා ඉතින් කොහොමවත් හැමදේම දන්නවනේ. මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ බාබා දන්නවනේ කියලා ඉඳත් එපා කිව්වා. නේද? නේ එහෙම ඉඳ එපා. නේ බාබා දන්න දැනගත්තද නැද්ද? මගේ අවංකකම තමයි වැදගත් වෙන්නේ. මං බාබාගෙන් අපිට ලකුණු ලැබෙන්නේ මම අවංකව ඒ සම්බන්ධතාවයේ බාබත් එක්ක තියාගත්ත. බාබා දැනගත්තත් නැත්නම් මම අවංකව කියනවා. නේ දැන් සිස්ටර්ලාම හිතන්න සිස්ටර්ලා අම්මලා විදිහට පුතාලා මොන හරි වැරද්දක් කරලා කියලා ඕගොල්ලෝ දන්නවා. හැබැයි දන්නව නම් නොදන්නව වගේ ඉන්නවා. නේද? නන්නෝන නදන්නා වගේ ඉන්නා. ඉතින් ළමයා ඇවිල්ලා අවංකව කිව්වොත් කොහොමද හිතෙන්නේ? අන්න අවංකව කිව්වහම ඒ දරුව ගැන විශේෂ ආදරයක් ඇති වෙනවනේ. නේද? විශේෂ සැලකිල්ලක් ඇති වෙනවා. මෙයා මේ හොඳ වෙන්න උත්සාහ දරන කෙනෙක් කියන සෙනෙහස ඇති වෙලා ඊට වැඩියෙන් උදව් කරනවා. නේ දැන් එහෙම කියන්නේ නැතුව ඉන්නවනම් කෙනෙක් ආම කොහොම හරි දන්නවනේ ඔක ආය අමුතෙන් කියන්න ඕනේ නැහැ කියලා එයත් හංගගෙන ඉන්නවා. අපිත් හංගගෙන ඉන්නවා. ඉතින් එතකොට සම්බන්ධතාවය හරි නීරසයි. නේද? හරි වියලි සම්බන්ධතාවය. මෙයා ඇත්ත කිව්වේ නැහැ කියලා එක පැත්තකින් අපි හිතනවා. අනිත් පැත්තෙන් ළමයාත් හිතනවා මම කියන්න ඕනේ නැහැ එයා දන්නවනේ නේ කියලා. එතකොට මේ සම්බන්ධතාවයේ කිසි මිහිරක් නැහැ. අන්නේ ඒකම තමයි දැන් මේ බාබත් එක්ක තියෙන සම්බන්ධතාවයත් හරි ලෙන්ගතු සම්බන්ධතාවයක් අපි තියාගන්න ඕනි කියලා බාබ කියන්නේ ඒකයි. නේ බාබ දන්න බව හරි. නමුත් ඒ වගේම බාබ කියනවා මම දන්නවා කියලා නිකන් හිතාගෙන ඉන්න එපා. අවංකව මට කියන්න. අවංක ඒ අවංකභාවයට බාබගෙන් ඊට පස්සේ මේ සැලකිලි හම්බ වෙනවා, උදව් හම්බ වෙනවා. මොකද අපි අවංකව කියන්නේ අපිට වැරද්ද හදාගන්න ඕන නිසානේ. මේ අවංකව කියනවා කියන එකේ අදහස් වෙන්නේ වැරද්ද හදාගන්න ඕනකම තියනවා කියන එක. නේද? ඒ නිසා කිසි දෙයක් වසන් නොකරන්න කියලා බබ කියන්නේ ඒකයි. තමාගේම සිරුරෙන් සහ ශාරීරික ජීවාත්මයන්ගෙන් ඔබගේ බුද්ධියේ යෝගාව ඉවත් කරගෙන එය ඒකාන පියාට සම්බන්ධ කරගන්න. ක්‍රියා කරන අතර පවා ඒකාන පියාගේ සිහි කිරීමේ සිටීමට උත්සාහ දරන්න. වැඩපළ කරන අතරදී මේ පියාව සිහි කිරීමේ සිටීමට උත්සාහ දරන්න. වරදානය ඔබ ඔබගේ ශක්තියින්ගේ කිරණ වලින් දුර්වලතා සහ පළුදුවල කසල කුළුස්සා දමන මාස්ටර් ඥාන සූර්යයක් වේවා. ඥාන සූර්යා දැශිව බබා ඥාන සූර්යා ඥානය දෙන සූර්යා ඉර. නේ ඉර සූර්යා කොහොමද සූර්යා එළිය දෙන්නේ? මම අර පැත්තට විතරයි දෙන්නේ, මේ පැත්තට දෙන්නේ එහෙමම කිය කියන්නේ නෙමෙයිනේ. නේද? එයා සීමිතව දෙනවා. සමානව දෙනවා. ඥාන සූර්යාත් එහෙමයි. ඥානය හැමෝටම එකම විදිහට දෙන්නේ. නේ? ඊළඟට බාබා අපිටත් කියන්නේ මේ විදිහට මාස්ටර් ඥාන සූර්යා වෙන්න කියලා. අපි ඒ ඥාන සූර්යාගේ දරුවෝ. මේ වෙන්න කොහොමද අපේ ශක්ති කිරණ වලින් දුර්වලතා කසල කුළුස්සා දමමි. ඥාන සූර්යාමෙන් මාස්ටර් ඥාන සූර්යාන් වන දරුවන් ඔවුන්ගේ ශක්ති කිරණ වලින් තත්පරයකදී තම පළුදු සහ දුර්වලතාවයන්ගෙන් කසල කුළුස්සා දමයි. හිරුගේ වගකීම වන්නේ නම රූපය පැහැය පවා සදහටම අවසන් වන පරිදි කසල කුළුස්සා දැමීමය. මාස්ටර් සූර්යතුගෙන් සෑම බලයකටම බොහෝ ආශිර්වාද සිදු කළ හැක. අන්න ඒ විදිහට අපි ඥානය ඉහලින්ම ගත්තා කියලා කියන්නේ ඒ සූර්ය බලයෙන්. ඥාන සූර්යාගේ බලයෙන් අපේ කසල පිළිස්සෙන. මොනවද පිළිස්සෙන කසල? අපේ පාප දුර්ගුණ නේද? රාගය, ද්වේෂය, අහංකාරය, බැඳීම, ආශාවන් මේ වගේ දේවල් පිළිස්සලා යනවා.
යළු දිනාගේම දුර්වලතා පුලුස්සාදාමන් එවිට ඔබ මාස්ටර් ඥාන සූර්යා ලෙස හැඳින්වේ. එතකොට අපි අපේ දුර්වලතා පුලුස්සාදාමනවා වගේම අනිත් අයගේ දුර්වලතා වෙනුත් පුලුස්සාදාමන්න පුළුවන් තරමේ අපේ ඥාන බලය වැඩි කරගන්න. ඔන්න සිස්ටාරියවතිට උත්තරේ හම්බුණා නේද? ඈ දැන් අනිත් අයගේ අතින් වැරදි සිද්ධ වුණා වුණත් ඉස්තාරියවති අහනවනේ. දැන් හරිද? බලු එතකොට අනිත් අයගේ අතින් මොන මොන හරි වැරදි සිද්ධ වුණා වුණත් අපි හුඟක් දුරට පුළුවන් උපරිමයෙන්ම ඥානයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඥානයේ සූර්යා විදිහට අපි ආලෝකයේ විහිදුවමින් ඉන්න ඕනේ. එතකොට අපේ ඒ ඥාන සූර්ය බලය අනිත් අත කෙරෙන අනිත් අයගෙන් කෙරෙන වැරදි ඒගොල්ලන් තුල තියෙන දුර්ගුණ පව අන්න පිරිසිදු කරවන්න පුළුවන් වෙනවා. ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ වැරදි හදා ගන්නවා අපි ඉස්සරහා. එහෙම කෙනෙක්ට තමයි මාස්ත ඥාන සූර්යා කියන්නේ. ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ වැරදි හදාගෙන අපිත් අපේ වැරදි හදාගෙන අපිටත් හොඳයි ඒගොල්ලන්ටත් හොඳයි නේද? නේ අන්න ඒ විදිහට බාබා හරිම ලස්සනට මේ කාරණා පැහැදිලි කරලා දෙනවා. ඊළඟට පාඩේ කියනවා ගුණධර්මවල ප්‍රතිමූර්තියක් වී ඔබගේ ජීවන මල් පොකුර තුල දිව්‍යත්වයේ සුගන්ධය විහිදුවා හරින්න. ලස්සන වාක්‍යයක් නේ. ගුණධර්ම ගුණධර්මවල ප්‍රතිමූර්තියක් වෙන්න එනා ඔබගේ ජීවන මල් පොකුර මුළු ජීවිතේම මල් පොකුර. ඒ මල් පොකුරට දිව්‍යත්වයේ සුගන්ධය ගන්න. මේ දිව්‍යත්‍යාර කුළුණු හතර පෙන්නන පින්තූරේ දිව්‍යමය ගුණධර්ම කියන එකට මල් වාස එකක් දාලා තියෙන්නේ නේ. සියලුම දිව්‍යමය ගුණධර්ම එකට එකතු වුණාම ඒක මල් පොකුරක් නේ. අන්නේ විදිහ තමන්ගේ ජීවිතය සුවඳ විහිදුවන මල් පොකුරක් සියලුම ගුණධර්ම තියෙන ජීවිතයක් බවට පත් කරගන්න කියලා බාබ කියන්නේ ඒක. ඕම් ශාන්ති. එතකොට ඊළඟට තපස්ය කරුණ ඊට ඉස්සෙල්ලා සිස්තල ගැඹුරු ටිකක් කියන්න බලන්න. දිව්‍යය කරන අතරේ බ්‍රහ්ම ස්මරණය තියාගන්න. සියලු වැඩපළ කරන අතරේ නේ හැම වැඩපළක්ම කරන්න තියෙන වැඩ කටයුතු කරන්න. හැබැයි තමන්ගේ සිහිය බබත් එක තියාගන්න. මේ අතින් වැඩ කරනවා නමුත් හිතින් බාබත් එක්ක ඉන්නවා. ලස්සනයි නේම කර හිතන කොට නේ අතින් වැඩ කරනවා හිතින් බාබා එක්ක ඉන්නවා. එහෙම යෝගා වෙන. එතකොට නිකම් මේකම තමයි කර්ම යෝගා වෙන්නේ. මේක හරියට කරේ නැත්තම් හිත එහෙම හැතර බාබත් එක්ක ඉන්න කියලා යෝගා වේ වාඩි වුණත් කයින් වාඩි වෙලා ඉන්නවා නමුත් හිතින් බාබා නැහැ වෙන වෙන දේවල් වලට යනවා නේද? හිතේ බාබා නැහැ. ඉතින් අන්න එහෙම තමයි බාබා කියන්නේ මේ දෙකම හරියට කරන්න කියලා. ඊළඟට තපස්සයා කරුණ තපස්සයාව කියන්නේ සිස්ටර්. කියන්නේ මේ දැන් උසස් ගමන කියන්නේ අපේ ගමනාන්තය හරි උසස් නේ. ඒ නිසා උපදෙස් ලබා ගැනීමෙන් යන්න නේ. අනික SMS එකේ ගෙන්නේ උපදෙස් ගන්න කියන්නේ ශල්‍ය වෛද්‍යවරයාගේ නේ. ඊළඟ ඉහළ දොස්තර කෙනෙක් නේ. එයාගෙන් උපදෙස් අරගෙන මේ ගමන යන්න. එතකොට අපිට පරිස්සම් වෙන්න ඕන තැන්වලදී පරිස්සම් වෙන්න පුළුවන් නේද? මේ වේගෙන් යන්න ඕන තැන්වලදී වේගෙන් යන්න පුළුවන්. ගමන අඩු කරන්න ඕන බාල කරන්න ඕන තැන්වලදී වේගය බාල කරන්න තැන්වලදී බාල කරන්න පුළුවන්. ඒ විදිහට අපි උපදේශ අරගෙන ගනිමින් යන්න ඕනේ. ශිෂ්ටපද්මිනි අපේ දුර්ගුණ නැති කර ගන්න යමම් අනිත්‍යයේ දුර්ගුණ නැති කරන්නේ ඥාන ශක්තිය වලින් ඥාන සූර්යයන්ගේ ශක්තිය. හිදවමින් යන්න ඕනේ. නේ අන්න ඒකයි. අනිත්‍යයේ වැරදි අපිට කරදරයක් වෙන විදිහට සලකන්නේ නැතුව නේ ඒක ඒගොල්ලන්ගේ වැරදි නිවැරදි කරව ගන්න පුළුවන් තරමේ ශක්තියක් අපි ගොඩනගා ගන්න ඕනේ ඥානයේ බලයෙන්. මේ ඥාන සූර්යා වෙමින්. හොඳයි.
තපස්යාව කියන්නේ තපස්යාව යනු ඔබේ රජධානී රාජසභාව රැස් කිරීමයි. එනම් ඔබේ සහයෝගී සේවකයින් සහ භෞතික ඉන්ද්‍රියන් රැස් කිරීමයි. යමක් උඩට මේ භෞතික ඉන්ද්‍රියන්ට මේ සේවකයින්ට යමක් නොආසා සිටින්න නොකරන්න මේක අහන්න එපා මේක කරන්න එපා මේක කියන්න එපා කියලා අනකල විට ඔවුන් තත්පරයෙන් ඒ අනුගමනය කළ යුතුයි. ඒ කියන්නේ අපේ භෞතික ඉන්ද්‍රියන් මේ අපිට අපේ ඇස කන දිව නාසය මනස බුද්ධිය සංස්කාර මේවා පාලනය හරියට තියෙන්න ඕනේ. යමක් නොබලා සිටින්නයි කියද්දී එය බලා ඉන්පසුව වරදට සමාව ඉල්ලීම තපස්යාව වෙන්නේ නැහැ. අපි වැරද්දක් කරලා ඊට පස්සේ වැරද්දට සමාව ඉල්ලන එක බාබගේ ඒක තපස්යාව වෙනවද? නැහැ. ඒක තපස්යාව වෙන්නේ නැහැ. තපස්යාව කියන්නේ අපි වැරද්දක් වැරද්දක් විදිහට දැකලා ඒක නොකර සිටීමට නැත්නම් ඒ දේ නොකිය සිටීමට ශක්තිය ගැනීම තමයි තපස්යාව වෙන්නේ. යමක් කියූ පසු සිතීම අර්ථ විරහිතය. මනසට අනක් කළ සැනි නවතීමේ තිත තැබිය යුතුය. මෙතනින් නවතින්ද කියලා හරිද? හරි. මෙතනින් නවත්තන්න කියලා අපිට අවශ්‍ය දැනුණාම තමන්ගේ මනසට පුළුවන් වෙන්න ඕනේ නවත්තන්න. නේ? ඒ විදිහට තමන්ගේ මනසෙත් පාලනයක් ඇති කරගන්න, ඉන්ද්‍රියන්ගේ පාලනයක් ඇති කරගන්න, මේ සියල්ලේ පාලනයක් ඇති කර ගැනීම රාජසභාව රැස් කිරීම කියන්නේ ඒකයි. මේ ඇස කන දිව නාසය ශරීරය මේ තමයි රාජසභාව. ඒ වගේ මේ රාජසභාවේ මන්ත්‍රීගොල්ලෝ තමයි මනස බුද්ධිය සංස්කාර. මේ රාජසභාවේ මන්ත්‍රීගොල්ලෝ ඒගොල්ලෝ මේවා ඉන්ද්‍රියන් පුරවැසියන් රජ කවුද? නෑ ඉවමනේ රජ තමන් තමයි රජ. තමන් තමයි තමන්නේ තමන්ගේ මනස බුද්ධ සංස්කාර පාලනය කරන්න ඕනේ. මේ තමන්නේ රජ. ඒ රජට ශක්තිය දෙන කෙනා තමයි ශිවබාබා. එතකොට මම රජ කියන தത്വෙට මමපත් වෙලා මේව පාලනය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒකයි තපස්යාව කියන්නේ. නොකියන්න ඕන දෙයක් කියලා පස්සේ සමාව ගන්න එක තපස්යාව වෙන්නේ නැහැ. නොකල යුතු දෙයක් කරලා පස්සේ බාබලන්ට අනේ බාබා මගේ අතින් මේ වැරද්ද වුණා සමාවෙන්න. ඒක හොඳ දෙයක්. අවංකව ඒක කියන එක හොඳ දෙයක්. නමුත් හැමදාම එහෙම කර කර ඉන්න පුළුවන්ද? නෑ. නෑ. මේ එකපාරක් වැරද්දක් කරා කියන්නේ ආයි මම ඒක කරන්නේ නැහැ කියන පොරොන්දුවත් බාබට වෙන්න ඕනි. අන්න එහෙම වුණොත් තමයි තපස්යාව වෙන්නේ. නේ නිවැරදි තපස්යාව ආයි ඒක කරන්නේ. ආයි එහෙම නොකරන්න තමයි වග බලා ගන්න පාලනය තියන. දැන් මම ඒ කාරණේ ආයි කියවන්න අවසන් කරන්න ඉස්සෙල්ල තපස්යාව යනු ඔබේ රජධානී රාජසභාව රැස් කිරීමයි. එනම් ඔබගේ සහයෝගී සේවකයන් සහ භෞතික ඉන්ද්‍රියන් ඔවුන්ට යමක් නොවසා සිටින්න, නොකරන්න හෝ නොකියන්න කියා අනකල විට තත්පරයෙන් ඔවුන් අනුගමනය කළ යුතුයි. යමක් නොබලා සිටින්නයි කියද්දිත් ඒ දෙස බලා පසු එම වරදට සමාව ඉල්ලීම නිවැරදි නොවේ. යමක් කියූ පසු සිටීම අර්ථ විරහිතය. මනසට අනක් කළ සැමින් නැවතීමේ තිත තැබිය යුතුයි. අන්නේ නැවතීමේ තිත තැබීම හැකියාව තියෙන්න ඕනි. ඕම් ශාන්ති. ඕම් ශාන්ති. ඕම් ශාන්ති.